වස්සාන ධර්ම දේශනා ලෝකේ තියෙන කාරණා දෙකයි එකක් දුක එකක් දුක්ඛ නිරෝධය ඒතර ස්කන්ධ වල නැති කිරීම කියන්නේ නිවනයි ඒතර මේ ලෝක සත්වයස් මේ ඉන්න යම් තාක් ජීවියෙක් ඉන්නවා නම් ඔය කුචු පුචු ගාන කිරි කුරුල්ලගේ කිරිල්ලගේ ඉඳන් බහු බහු ගාන බල්ලගේ ඉඳන් නෑව් නෑව් ගාන පූසගේ ඉඳන් උඹෑ කියන හරකගේ ඉඳන් සත්ව භාෂාවෙන් කතා කරන අපි සියල්ලෝම දවසක නිවන් දැකගත යුතුමයි දවසක නිවන් නොගිය හොත් දවසක නිවන් නොගිය හොත් ඒ දවස වෙනක අන්නේ දවස වෙනක සත්වයාට සසිර දුක් විඳින්න වෙනවා මේ තියෙන සැප සම්පත් යාන වාහන ගෙවල් දරවල් මේවට මුලා වෙලා පිංගුතුනි ජීවිතේ නාස්ති කරගන්න එපා බුද්ධෝත්පාදයක් වූ කාලයක් මේක බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණු කාලයක් මේක ධර්ම රත්නේ ලෝකෙ වැඩ සිටින කාලයක් අදට බලන්න පිංගුතුනි දැන් අපි ගාව තියෙන ධාතුන් වහන්සේලා මේ බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලානේ දෙයි හාමුදුරුවනේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ. කෙනෙක්ට සැකයක් එනවා ඇති. අනේ ඔවා ඇත්තම ධාතුන් වහන්සේලාද කවුද දන්නේ? පින්වතුනි ඔබ නිකන් හිතන්නේ මේ ලංකාවේ තුලේ වහලා තියෙන කරඬුවක් අරිනකොට ධාතුන් වහන්සේලා වැඩලා නම් ඔබ හිතන්නේ අර කරඬුව ඇතුලේ පිත්තල පැටව ගන්නවා කියලා. ඔබ ඒ තරම් අඥානද? මෙහෙමයි. ඕගොල්ලොන්ට සමහරක්කට මේවා වෙලා නැතිව ඇති. මේවා කියනකොට විකාර වගේ පේනවා ඇති. නමුත් මේ යථාර්ථ මේ ශාසනේ ඉඳලා අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් අපි මේ අපේ දැසට දැකලා තියෙනවා. ඒත් මේ දැන් ඔබ දැකලා තියෙනවද ජලනන්දන පිරිත කියද්දි සූත්‍රය කියද්දි දහස්පාර පිරිත කියද්දි වතුර ඉතිරිලා මුට්ටියෙන් බිමට වැටෙනවා. අපි අපේ දැසින් දැකලා තියෙනවා. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඊශ්‍රායලයේ සිට ජයන්ති අල්විස් මහත්මයයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මීට වසරකට පෙර පරලෝස සැපත් වාද්දුව දෙල්දුව පදිංචිව සිටි W මර්සලින් අල්විස් සහ ඩීමන් අල්විස් සැන දයාපර දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීමත් මීට වසරකට පෙර පරලෝස සැපත් වාද්දුව දෙල්දුවේ පදිංචිව සිටි W රසලින් අල්විස් සහ M ඩේවිඩ් අල්විස් ආදරණීය දෙමාපියන් දෙපළටත් පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරනේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිත්තේ දිඨමත්තං භවිස්සති සුතේ සුතමත්තං භවිස්සති මුතේ මුතමත්තං භවිස්සති තේ සදැහැති කාරුණික පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝක සත්වයා කෙරෙහි මෛත්‍රියකින් ලෝකයට පහළ වෙන්නේ ලෝක සත්වයාට ධර්මයේ දේශනා කරන්න ඒ ලෝක සත්වයාට දේශනා කරන ධර්මයේ තමයි අපි වර්තමානයේ වෙනුවට මේ ලෝක සත්වයා ගැන කරුණාවෙන් ලෝකයට දේශනා කරමින් යන්නේ පෙන්ගනි අද දවසෙත් මේ දේශනාව මේ ආකාරයෙන් ඔබට ශ්‍රවණය කරන්නට අවකාශ සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේගෙන කටයුතු කරන බව සිහිපත් කළා තිබ්බ ජයන්ති අල්විස් මහත්මිය
ඇගේ අරමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා පරලෝක සපත් වාද්දුව දෙල්දුව පදිංචිව සිටි W මර්සලින් අල්විස් සහ ඩීමන් අල්විස් යන දයාබර දෙමව්පියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දානමය පින්කමක් සිද්ධ කිරීම බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීම ධර්ම දේශනාවෙන් අනතුරු සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන කාලයේ ධර්ම දේශනාව සඳහා යොමු කරගන්නවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පාලනාට පස්සේ ලෝකෙට දිගෑරෙන ධර්මය සාමාන්‍ය සත්වයා හිතන් ඉන්නවට වඩා ටිකක් එහාට ගිය ධර්මයක්. ඒ කියන්නේ ලෝකයා හැමතිස්සෙම පරමාර්ථයේ ඉක්මෝල ගිහිල්ලා ප්‍රඥප්තිය පැටලෙනවා. පරමාර්ථය තමයි ලෝකයට පේන්නේ. ඒ කියන්නේ දැන් අපිට සත්වයෙක් පේන්නේ නැහැ ඇත්තටම. අපිට පේන්නේ මේ වර්ණ රූපය. ඒකයි. අපිට හැප්පෙනව නෙමෙයි දැනෙන්නේ, අපිට මේ පඨවි ස්පර්ශය දැනෙන්නේ. ඒක තමයි අපිට වෙන්නේ. හැබැයි ලෝකයා ඒ එක එක්කෙනාට උස කොට මහත සුදු ආදී වශයෙන් හොඳ නරක වශයෙන් ප්‍රභේදයකට පත් කරලා, දැන් මම උදාහරණයක් කියන්නම්. ඔබ ගන්නකෝ උයන්න. උයන්න කියන්නේ දැන් අර උයන්න ගන්නකොම කෑම උයන්න නෙමෙයි, ඌ කියන අකුර. ඊට පස්සේ අර අඹ ලියනකොට ලියන අඹ බයන්න කියලා අපි කියන්නේ, ඒ බයන්නත් ගන්න. දැන් මේ උයන්න කියන්නේ නරක වචනයක් නෙමෙයි, අපි කිමුකෝ පරස වචනයක් නෙමෙයි. බ බයන්න කියන්නේ නපුරු නරක වචනයක් නෙමෙයි. හැබැයි කෙනෙක් උයන්නයි බයන්නයි දෙකම එකතු කරලා උඹ කියලා කිව්වොත් පැහැදිලිද? උයන්නයි බයන්නයි දෙකම එකතු කරලා උඹ කියලා කිව්වොත් ආන්න එක නරක වචනයක් බවට පත් වෙනවා නේද? අන්නේ උඹ කියන නරක වචනය. ඇයි ඒ නරක වචනයක් වුණේ? උයන්න කියන්නේත් නපුරු වචනයක් නෙමෙයි නා. බයන්න කියන්නේත් නපුරු වචනයක් නෙමෙයි නා. ඒ දෙක එකතු කරාම නපුරු වචනයක් බවට පත් වෙන්නේ මිනිස්සු සම්මතයක් හදාගෙන ඉන්න උයන්නයි බයන්නයි එකතු කරලා සැරින් කිව්වොත් බැන්නා කියලා කියන්න. හැබැයි ඔය ඉතාලියට හරි ජර්මන් වලට හරි ගිහලා අපි උඹ උඹ කියලා කාටවත් කිව්වට ඒ කාට තියෙන් තියන්නේ? මොකද ඒගොල්ලෝ එකට පනවාගෙන ඉන්න ප්‍රඥප්තිය වෙනස්. උඹ උඹ කියන ප්‍රඥප්තිය ඉතාලිය ජර්මනියේ භාවිතා වෙන්නේ නැහැ. ඒක ලංකාව තුළට එන්න ඕනේ. ඉතින් මේකට මම හොඳ උපමාවක් කියන්නම්. ඔය අපි ඉන්දියාවෙ හැම ගියාම අපේ මේ ලංකාවෙන් ගිය සමහරු ඔය ඉන්දියාවෙ ඉන්න පොඩි ළමයින්ට පරස වචන උගන්වලා දෙනවා. ඒ තමයි අපි ලංකාවේ හැටි. ඉතින් අනන්නතාවයේ කොහි ගියත් තියෙනවා. ඒ ළමයි අපිට කතා කරලා සමහරක් වෙලාවට ඒ මේ උඹලා මෙහෙම අපිට සල්ලි දෙන්නේ නැද්ද මෙහෙමයි කියලා තිය පරුස තද පරුස වචනින් බයිනෝ. වැහුවාම කවුද ඉගැන්නුවේ කියලා ලංකාවෙන් ආපුන් තමයි ඉගැන්නුවේ කියනවා. ඉතින් අර හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ නේ මේක පරුස වචනයක් කියන්නේ නේ. ඉගෙන ඒගොල්ලන්ගේ දැන් අපි ඕකට ගැටුණොත් දැන් අපි ඕකට හැප්පෙනවා. ඒ ඔබ කොහොමද එහෙම කියන්නේ? යාචකයෙක් නේද? අපෙන් සල්ලි ඉල්ලන්නේ උඹ කියලාද? මෙහෙමයි කියලා දෙකක් ගහලා පොලිසිය එහෙම බෑ. ඒගොල්ලන්ට ඒක පරස වචනයක් නෙමෙයි. ප්‍රඥප්තිය කියන එක ලෝකෙ මුලා වීමට කරුණු දක්වනවා, කරුණු පෙන්වනවා, කරුණු සටහන් කරනවා. ලෝකයා පරමාර්ථ ඉක්මෝල ගිහින් හැමතිස්සෙම ප්‍රඥප්තියේ පැටලෙන ස්වභාවයක් ලෝකයට තියෙනවා. නමුත් ලෝකයට පුළුවන් නම් පරමාර්ථයේ බිඳගෙන දැනෙන ප්‍රඥප්තිය නැවත බිඳලා පරමාර්ථය ඉස්මතු කරගන්න. පැහැදිලිද මේ කියන එක? පරමාර්ථය බිඳිලා පේන ප්‍රඥප්තිය නැවත බිඳලා කෑලි කරලා කඩලා බලලා නැවත පරමාර්ථය මතු කරගන්න පුළුවන්. අන්නේ පරමාර්ථය මතු කරගත්ත තැන ලෝකයේ ඇලීමක් ගැටීමක් පවතින්නේ නැහැ පින්වතුනි. ලෝකයේ ඇලීමක් ගැටීමක් පවතින විදියක් නැහැ පින්වතුනි. ලෝකයේ ඇලීමක් ගැටීමක් පවතින විදියක් නැත්තේ ඇයි? දැන් මගේ පින්වතුල මෙන්න මෙහෙම මේවා හොඳට තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? මේවා තේරුම් ගත්තාම තමයි මේ අභිධර්ම කාරණාවක් වුවත් මේ දැන් බබාල ඇති බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ. ওই බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේට තමයි මම ධර්ම දේශනාවට මාතෘකා කළ ගාථාව කිව්වේ දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති කියලා. දැක්කොත් දැක්ක විතරයි. මේ කියන්නේ කුමක් ගැනද? මේ කියන්නේ චක්සු විඥානියෙන් ගන්න වර්ණ සටහන. අපි කියුවේ දිත්තේ දිත්තමත්තම්. චක්සු විඥානියෙන් ගන්න වර්ණ සටහන එතනින් එහාට ප්‍රපංච ගොඩනැගීම සත්‍යය කරනවා. ඒ වර්ණ සටහන පිටලා තියෙන හැඩය සත්‍යය ඒකත්වයෙන් ගන්නවා ඝන සංඥාවකින්. ඝන සංඥාවෙන් කියන්නේ එකක් තමයි ආරම්මන ගණය කියන එක. සමූහ ගණය, සන්තති ගණය, ආරම්මන ගණය, කෘත්‍ය ගණය. ඔන්න ඔය සතර ගණයන්ගෙන් ලෝකය වෙහිලා තියෙනවා. දැන් මොනවාද මේ ඝන කියලා කියන්නේ? සමූහ ගණය. සමූහ ගණය කියලා කියන්නේ පිංගතුනි දැන් ওই පිංගතුල දන්නවනේ මේ සත්වයා කියලා ගත්තාට මේ සත්වයා තුල තියෙන කොටස් දෙකක්. එකක් භෞතික වශයෙන් පේන රූපයක් තියෙනවා, අනිත් එක භෞතික වශයෙන් නොපෙනෙන නමුත් විද්‍යමාන වූ පරමාර්ථයක් සිත කියලා තියෙනවා. රූපයත් පරමාර්ථයක් විද්‍යමාන වූ, චිත්තචෛතසිකත් විද්‍යමාන වූ පරමාර්ථ. දෙකම සංකතයි. හේතුන්ට අනුරූපීව හටගත්තේ. හේතුන්ට අනුරූපීව හටගත්ත සංකත වූ පරමාර්ථ ධර්මයන්ගේ ලක්ෂණය මොකක්ද? හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඇති වෙලා නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. පෙර නොතිබී හටගන්නවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. මේ තමයි අපේ ධර්මතාවයන්ගේ ස්වභාවය. ඒ නිසා ඔබට බණ කියන මගෙත්, මම බණ කියන ඔබෙත්
අපි ඔක්කොම පරමාර්ථ ධර්ම. ඒ කියන්නේ දැන් සමහරු මේකට ගේනවා අපි මවාගෙන ඉන්නේ කියලා. නෑ මවාගෙන නෙමෙයි ඉන්නේ. ඕගොල්ලෝ මාව මවාගෙන නෙමෙයි මේ ඉන්නේ. මාවසෙන් පවතින යම් පරමාර්ථ ධර්මයක් ලෝකේ පවතිනවා. දැන් ඔයගොල්ලෝ මේ බලනකෝ ඔයගොල්ලෝ මවාගෙන ඉන්නවනේ. ඔයගොල්ලෝ දැන් ටීවී එක වහන්න. ඔයගොල්ලෝ දැන් මේ රේඩියෝ එක වහලා දාන්න. වහලා දැම්මට පස්සේ මාව පේන්නේ නැති වෙන්නේ. මාව පේන්නේ නැති වෙන්න ඕනනේ. මේ මාධ්‍ය වැහුවාම මාව පේන්නේ නැති වෙනවා. හැබැයි මම නැද්ද? අනිත් අයට එහා පැත්තේ ගෙදර රේඩියෝ එකට කන තියලා බලන්න. එහා පැත්තේ ගෙදර ටීවී එකට කන තියලා බලන්න. මං ඉන්නවා. හේතුව විද්‍යමාන වූම පරමාර්ථයක් මිසක් ඔබ මනසින් මවාගත් එකක් නෙමෙයි. ඔබේ විඥානේ ඒ වෙලාවේ හඳුනාගන්නේ මාව. ඒක වෙන කතාවක්. දැන් මේ පිටිපස්සේ තියෙනවනේ මේ මැටි ගහපු බිත්තියක්. දැන් මේ මැටි ගහපු බිත්තියට වඩා ඔබට මාව පේන්නේ නැද්ද කැපිලා? හේතුව ඔබේ විඥාණයට පුළුවන් මේ ලෝක ආරම්භන අතර විශේෂතු හඳුනා ගැනීමක් හඳුනාගෙන ඔබව ගන්න. අන්න ඒක ක්‍රියාකාරීත්වයක්. මේ පේන්න තියෙන රූපේ රූපයක්. රූපය මැටීරියල් එකක් කියලා ගන්න. සිත කියලා කියන්නේ මැටීරියල් එකක් නෙමෙයි. ඒකෙත් රූපයේ අවසාන කෙළවරට ගිහිල්ලා බැලුවොත්, يعني දැන් අර අපි ගත්තොත් මේක දැන් ඉතින් කියලා දෙන්න වෙනවා දිකට. මේක ගත්තොත් කෙළවර බලන්න. කෙළවර තියෙන සතර මහා භූතය. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒ නිසා තමයි එකක් වශයෙන් ආධ්‍යාත්මික රූප ටික ගොඩනගින්නේ. චක්කු සෝත ගාන ජීවා කාය. ඒ නිසා තමයි බාහිර වශයෙන් පවතින රූප ගන්ධ ශබ්ද රස ස්පර්ශ කියන ස්පර්ශය කියන එක රූපයක් ගන්නට ගන්නෙ නේ. නමුත් ඒ ටික ගොඩනගින්නේ එතනින්. පැහැදිලි මේ කියන එක. ඊට පස්සේ ඉත්‍ති භාව රූප, පුරුෂ භාව රූප මේවා හට ගැනීම සිද්ධ වෙන්නේ. මේවා ඇතිවීම සිද්ධ වෙන්නේ පිංගුතුනේ. ඒව ශක්ති වශයෙන්. ඒව ද්‍රව්‍ය වශයෙන් නෙමෙයි. ඒව ශක්ති වශයෙන් යම් තැනකට පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතය එකතු වුණා නම් අන්න එතන හැදෙනවා රූප කලාපයක්, වන්නයක්, ගන්ධයක්, රසයක්, ඕජාවක් එක්කම රූප කලාපයක්. මේ පරමාර්ථ ධර්ම එකක්වත් තනිව පවතින්නේ. ඒක තමයි මේකේ න්‍යාය. මේ පරමාර්ථ ධර්මය තනිව පවතිනව නෙමෙයි. මේවට තනිව පවතින්න බෑ. අනිවාර්යෙන් පටවියට විතරක් තනියම පවතින්න බෑ රූපය ඇතුලේ, රූප කලාපය ඇතුලේ. ආපෝවට විතරක් තනිව පවතින්න බෑ. ඒ තමයි පරමාර්ථයන්ගේ ලක්ෂණ. ඒ නිසා ඒ අටම එකතු වෙච්ච අන්තිම අටක් එකතු වෙන්න ඕනේ. ඒ අන්තිම අට එකතු වෙච්ච තැනට කියනවා රූප කලාපයක්. ඒ නිසා රූපයක් රූපයක් කියනවට වඩා රූප කලාපයක්. අපි හැදිලා තියෙන රූප කලාපවලින් ඒ රූප කලාප සමූහයකින් නිර්මාණය වෙච්ච කෙනෙක් තමයි ධම්මවිජය ස්වාමීන් වහන්සේ කියන මේ රූපය. ඔබට මේ පේන්න තියෙන වර්ණයේ මගේ තියෙන සැබෑ වර්ණය නෙමෙයි. මේ එක එක රූප දැන් මගේ දත් ගත්තාම දත් සුදුයි, කෙස් කළුයි, මූණ මොන පාටද දන්නේ නැති. අපි හිතමු කහයි කියලා. මූණ කාමර සිවුර කහපාටයි. ඉතින් මෙහෙම මේ ඒ රූප කලාපයන්ගේ වර්ණ එකතු වෙලා ඒ රූප කලාපය හැදිලා ඒ රූප කලාපයන්ගේ සංයුති අනුව ඒ වගේ වන්න ගන්ධ රස ඕජා අනුව හැදෙන ස්ථීර වර්ණයක් නෙමෙයි පේන්න දැනට තියෙන වර්ණය. දැන් ඒකනේ කළු කෙස් කාලෙකදී සුදු වෙන්නේ. සුදු කෙස් කළු වෙන්නේ නේ. එහෙම වෙනවා. තඹ වෙන්නේ සමහරුන්ගේ කොණ්ඩ. සමහරුන්ගේ ඇස් බලල්ස් බවට පත් වෙනවා නේද? මේක විනාස සුදු අය කළු වෙනවා, කළු අය සුදු වෙනවා. කියන්නේ මේ රූප කලාපයන්ගේ වර්ණවලට යම් කිසි ශක්තියක් උත්තේජනයක් දුන්නට පස්සේ වෙනස් වීමේ ස්වභාවයක් තියෙනවා. ඒතර මේ පේන්න තියෙන හැම දෙෙම අර රූප කලාපයන්ගේ එකතුවක් නිසා, රූප කලාපයන්ගේ සංගීතයක් නිසා, රූප කලාපයන්ගේ ගොඩක් නිසා, ඔබට පේන සමූහයක් නිසා ඔබට පේන ඔබ ඒකත්වයෙන් ගන්න රූපයක්. හැබැයි මේකේ යථාර්ථය දත් ගත්තාම පටවි ධාතු අධික රූප කලාප තියෙනවා. කෙල ගත්තාම පටවි ධාතු අඩු, පටවි සංගීති අඩු, දැන් වෙනත් ආපෝ වගේ සංගීති වැඩි ඒවා තියෙනවා. හුස්ම ගත්තාම මේ වගේ තියෙන වායෝ සංගීතිය. ඊට පස්සේ රස්නි ගත්තාම ඇඟේ තියෙන ඒක ආහාර දිරවන තේජෝ ධාතු, ආහාර පැසවන තේජෝ ධාතු. මේවා ගත්තාම ඊපස්සේ මේ වගේ තියෙන පිංගුතුනි තේජෝ ධාතු අධික රූප කලාප. මේ වගේ රූප කලාප රසකින් රූප කලාපයන් රූපයන්ගින් නෙමේ රූප කලාපයන්ගින් හැදිච්ච කෙනෙක් තමයි ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ භෞතිකේ. ඒතර ඔබට පේනවා ඇති මගේ මේ අත වැඩ කරනවා, කට වැඩ කරනවා, ඇස් වැඩ කරනවා. මොකක් නිසාද මේ වැඩ කරන්නේ? මේ රූපයට විතරක් පණ නැහැ. පටවියට කියන කෙනාට පණ නැහැ. ආපෝවට පණ නැහැ, තේජෝවට පණ නැහැ, වායෝවට පණ නැහැ. ඒකයි ගස්ගල් වලට පණක් නැත්තේ. දැන් විද්‍යා විද්‍යනම් ඔක එක ජීවියෙක් කියලා කිව්වට විද්‍යාපැත්තෙන් වූවත් මේක හරියට අරගෙන බැලුවොත් ඒ ගහක තියෙන ක්‍රියාකාරීත්වය ගත්තට පස්සේ ඒ ගහේ ක්‍රියාකාරීත්වය කවරාකාරයකින්වත් සත්පුද්ගල භාවයක් කියන තැනට විද්‍යාඥයුණත් ගන්නෙ. මොකද අර හැමතිස්සෙම වැඩි තැනින් අඩු තැනට මේක ගලාගෙන යෑමක් මිසක් තියෙන අඩු තැනින් වැඩි තැනට ඇදගැනීමේ සත්වයේ ජීවීග්ය තුල වෙන සංසරණීය සිදුවීම ආශෘතයෙන් විසරණීයෙන් වෙන සිදුවීම සාමාන්‍ය සත්වයේ ගනේ ගහකින් වෙන්නේ නේ. ඒ නිසා ඒවා එක්තරාකාර හැදෙන නිසා, දලු දාන නිසා, ලොකු වෙන නිසා ඒ අපේ ජීවී කියන සංඥාවෙන් විද්‍යාවෙන් ගත්තට ධර්මතාවශයනුත් විද්‍යාවශයනුත් අරගෙන බැලුවාම
අලුත්ම අප්ඩේට් රිසර්ච් එකක් අරගෙන බැලුවත් පින්වතුනි කතාව තමයි ඕක. පැහැදිලිද? ඒතර ධම්මවිජය සම්සි වැඩ කරන්නේ මොකක් නිසාද? වැඩ කරන්නේ මේකේ තියෙන චිත්තුප්පාදය. චිත්තුප්පාදය. චිත්තුප්පාදය කියන්නේ සිතත් චෛතසික ටිකත් එකතු වෙලා හැදිලා තියෙන යම්කිසි දෙයක්. සිතත් චෛතසික ටිකත් එකතු වෙලා හැදිලා තියෙන යම්කිසි දෙයක්. මේවා පින්වතුනි ද්‍රව්‍යයක් නෙමෙයි. මේ වෙයිල ක්‍රියාකාරීත්වයක්. සිතට පුළුවන් අරමුණු ගන්න. චෛතසික වලට පුළුවන් ඒ අරමුණු වලට වටිනාකමක් දෙන්න. ඒ අරමුණු වලට වටිනාකම නැති කරන්න චෛතසික වලට පුළුවන්කම තියෙනවා. පින්වතුනි මේ කවරාකාරයෙන් වූවත් කෙසේ වූවත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ඇතුලේ මේ යථාර්ථය පැහැදිලි කරාට පස්සේ තමයි මේකයි වටින්නේ. සත්වයාට මේ යථාර්ථය පේන්න පටන් ගන්න. අඩුම බාහ්‍ය දාරුචීරිය මහතෙරුන් වහන්සේට පුළුවන්කමක් ලැබුණේ නැහැ පින්වතුනි. දෙකොල කැලිටි මේ අතු ටිකක් කෙල්ලගෙන ආවෙනේ මේ කිප්පබිඤ්ඤාලාබින් අතර මහරහත් භාවයට පත් වෙන්න පින තිබ්බා. එතකොට දිට්ටිය දිට්ටමත්තන් භවිෂ්‍යති කිව්වට පස්සේ තමයි මේ කතාව තේරෙන්න ගත්තේ. අනේ ඇත්තනේ මේ කතාව මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු යථාර්ථය කොයිසා ඇත්තක්ද? අපි ලෝකයේ මැත්තේ ප්‍රපංච ගොඩනගද්දී නේද මෙයා හොඳයි මෙයා නරකයි කියලා මෙයා සුදුයි මෙයා උසයි කියලා අපි මේ ලෝකෙට බැඳෙන්නේ. හොඳයි කියලා කියන කෙනා ගාව ඇලෙනවා, නරකයි කියලා කියන කෙනා ගාව ගැටෙනවා. හොඳ නරක වශයෙන් යම්කිසි ඇලීමක් ගැටීමක් ඇති කර ගැනීම සිද්ධ වෙන්නේම මේ කියන විප්‍රකාර ප්‍රපංච ගොඩනැගීම තුළ. අහලා තියෙනවනේ මදුපිණ්ඩික සූත්‍රයේදී දේශනා කරන චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්ක විඥානං. මේ කියන්නේ මොකද්ද? ඇහැ කියන දැන් මෙතන කියන්නේ පරමාර්ථ ධර්ම ගැන. හරිද? චක්කු ප්‍රසාදී කියන එකේ රූපාරම්මණයක් වර්ණයක් වශයෙන් ගැටීම ඇතුලේ වර්ණාර වර්ණයේ ගැටෙන්නේ ඇවිල්ලා සත්වෙක් ගැටෙන්නේ නැහෙනේ. ගැටෙනවා. වර්ණයේ ගැටෙනවා. උපජ්ජති චක්ක විඥාන. අන්න අපේ සිතට පුළුවන් වෙනම හඳුනා ගැනීමක් කරන්න. මේ චිත්තුප්පාදේ ගැන කියන්නේ. හරි? කියන්නේ දැන් මෙහෙම ඉන්නකොට කළු ඇඳලා ඉන්න කට්ටියක් ඉන්නවා. ඉන්නකොට අපි හිතමු සුදු ඇඳලා ඉන්නවා එක්කෙනෙක්ට. අපේ ඇහැ කොතනටද දඩස් ගාලා යන්නේ? අර කළු ඇඳලා ඉන්න සෙට් එකක් අතර සුදු එක්කෙනා විතරක් වෙනම අරගෙනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඉතින් අපි කල්පනා කරොත් කළු අය දාන් හිටියේ එක පාටට අය වුණාට එක පාට කෝට් වුණාට අපිට වෙනම කියන්න පුළුවන් සුදු පාට බ්ලේස් එක ඇඳගෙන හිටිය කෙනා දාන් හිටියේ කවර ආකාරයට අය එකක්ද? අපි මෙහෙම සපත්තු ටිකක් චෙක් කරගෙන කරගෙන යනකොට කළු සපත්තු අතර සුදු සපත්තු දෙකක් තිබ්බොත් අපිට ඒක කැපිලා පේනවා. කැපිලා පේනවා. කැපිලා පේනවා. ඒ කැපිලා පේන්න හේතුව තමයි සිතට පුළුවන් අන්න එහෙම ආරමුණු ගන්න. පිංගතුනි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං. සිත විසින් ගිහිල්ලා ඇහි වදින වර්ණාරම්මණය ගන්නවා. ඒකේ තදාරම්මණය තමයි වැඩිපුර ගන්නෙ. දැන් ඕගොල්ලොන් මං කලින් කිව්වේ මේ පිටිපස්සේ මැටි බිත්තිය තියෙනවා. හැබැයි ඕගලන්ට වැඩිපුරම පේන්නේ මෙතනදී මාව වෙන්නේ මේ කෙහාට මෙහාට වෙන වර්ණ රූපේ මම කියන වර්ණ රූපේ මම. එතකොට ඔබේ ඇහැ බලාපොරොත්තු වෙන වර්ණ රූපේ මම. අන්න චක්කු විඥානය කියන එක ඇති වුණා. තින්නම් සංගති පස්සෝ මෙන්න මේ තුනම එකතු වෙච්ච තැනට කියන ස්පර්ශය කියලා. මේක වෙනම කතාවක්. මේ වර්තමාන වෙනකොට ස්පර්ශයටත් ඇතැම් වැරදි අර්ථකථන දෙමින් යනවා. මං ස්පර්ශ චෛතසිකය ගැන වෙනම කියලා දෙන්නම් චෛතසික සම්ප්‍රයෝගයක් ගැන කියලා දෙද්දි මේ වෙලාවෙ නෙමෙයි. මේ ස්පර්ශය කියලා කියන්නේ මේ තුන් දෙනාගේ සමவாயයට, මේ තුන් දෙනාගේ එකතුවට, මේ තුන් දෙනාගේ සන්නිපාතයට. මේ සන්නිපාතයෙන් වෙන ස්පර්ශය නිසා තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදනා. මෙන්න මේ දේවල් වුණාට පස්සේ වේදනාවක්, මේක සැපද දුකද ආදී දේවල්ට යම් වේදේති තන් විතක්කේති. අන්නේ විඳින දේ විතර්ක කරනවා. මේක මෙහෙමයි, මේක මෙහෙමුණා නම් හොඳයි, මේක අරමුණා නම් හොඳයි. යම් විතක්කේති දැන් සංජානාති. හරි, සංජානාති විතක්කේති. එහෙම තියෙන්නේ මේකේ සූත්‍රය කියාගෙන ඉන්න නිසා. කොමති චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදන යං වේදේ තං සංජානාති. යං සංජානාති තං විතක්කේති. එහෙමයි තියෙන්නේ. මුලින්ම හඳුන ගන්නවා. හඳුනගෙන එක විතර්කයක් බවට පත් කර ගන්නවා. විතර් මේ ඔක්කොම එකට වෙන්නේ එක එක දෙක තැනක වෙලාවෙ වෙන්නේ. මෙම් මේ පිළිවෙලට වෙන එකක් නෙමෙයි. අන්නේ විතර්ක කරන්නේ කුඩ ප්‍රපංච ගොඩ නගනවා. ප්‍රපංච ගොඩ නගනවා කියන්නේ සසරේ ප්‍රමාද වෙන කල්පනාවන්. මෙයා මෙහෙමය, මෙයා අරමය, මේ ප්‍රපංච ඔස්සේ පිංගුතුනි සසරේ ප්‍රමාද වීම කියන එක සත්වයාට සිද්ධ වීම කියන එක සිද්ධ වෙනවා. පැහැදිලිද? එතකොට දිට්ටේ දිට්ටමත්තන් භවිෂ්‍යති කියන තැනදී අපි මෙතනට එන්නේ මෙන්න මේ ප්‍රපංච ගොඩ නැගීමට යන්නේ නැතුව අර දුටු වර්ණ රූප මාත්‍රයෙන්ම ආපහු සරයක් අපිට පේන මේ ප්‍රඥප්තියක් මේ පරමාර්ථ ධර්මය. මොකද මේ අධික විපස්සනා වඩන කෙනෙක්ට පරමාර්ථයම පේන්න ගන්නවා. මේවා ඕනතරම් මේ ආචාර්යවරු ටීකාලීප ආචාර්යවරු කියලා තියෙනවා. ලේඩි ෂාඩු වගේ මහා ස්වාමීන් වහන්සේලා මේවා කියලා තියෙනවා. ඒ කියන්නේ උග්‍ර විපස්සනා යෝගීන්ට පරමාර්ථයම පේන්න ගන්නවා. ප්‍රඥප්තිය ආපව අරමුණු නොවි. එහෙම පේන්න ගත්තට පස්සේ මොකද වෙන්නේ? අන්න දිට්ඨේ දිට්ඨමත්තං භවිස්සති. දැක්කොත් දැක්ක විතරයි වර්ණ රූපයක් චක්කු ප්‍රසාදී ගැටුන මිසක් සත්ත්ව පුද්ගල භාවයක් පනවන්න පුළුවන් කමක් නැහැ කියලා. එතකොට හැමදෙරෙම ජීවි ස්වභාවයක් පේන්නේ. ඒ ජීවි ස්වභාවයක් පේන්නේ සිතත්. ඒ සිතත් එක්ක හටගන්න
චෛතසික සම්ප්‍රයෝගයත් එක්ක දැන් මාත් හෙලවෙනවා වගේ පේන්නේ මගේ සිතේ හටගන්න චිත්තය සහ චිත්තුප්පාදයක් නැතනම් ඒ චිත්තුප්පාද අවස්ථාව නැතනම් ඒ සිතේ ඉපදෙනකොට මේකත් එක්ක සම්ප්‍රයෝග වෙන හරි එකටම සම්ප්‍රයුක්ත වෙලා එකටම හටගෙන එකටම නිරුද්ධ වෙන එකම ධර්මතාවයක් වෙන චෛතසික චෛතසික ධර්මයන්ගේ ස්වභාවයෙන් තමයි මේ ප්‍රිය අප්‍රිය භාවය වෙන් කරගන්නේ ප්‍රියයිද අප්‍රියයිද හොඳයිද නරකයිද කියලා වෙන් කරගන්නේ පිඟුතුනි චෛතසික සම්ප්‍රයෝගයෙන් ඒ නිසා සිතට තනියෙන් පවතින්නත් බෑ චෛතසික වලට තනියෙන් පවතින්නත් බෑ සිත තනියම හට ගන්නවා චෛතසික තනියම හට ගන්නවා සිතත් චෛතසිකත් වෙන වෙනම හටගන්නේ නෑ මේවා එකටමයි හටගන්නේ ඒවට කියන චිත්තුප්පාද ධර්ම එතකොට හිතින් අඳුන හිතින් දැක්කා විතරයි ඒක ප්‍රිය අප්‍රිය භාවය තීරණය කරන්නේ චෛතසික සම්ප්‍රයෝගයෙන් හිතට බෑ ප්‍රිය අප්‍රිය භාවයක් තීරණය කරන්න චෛතසිකයට බෑ අරමුණ ගන්න චෛතසික වලට පුළුවන් හිත ගන්න අරමුණේ හැසිරීලා හිත ගන්න අරමුණේ රහ විඳ ගන්න විතරයි රහ විඳ ගන්න චෛතසික ඕනේ හැබැයි චෛතසික වලට විතරක් ගිහිල්ලා අරමුණක් අරගෙන රහ විඳ ගන්න බෑ විඥානීය කියන තාත් අරගෙන ඉන ආහාරය තමයි චෛතසික වලට රහ විඳ ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේක ලොකු ක්‍රියාවලිය සත්පුද්ගල භාවයෙන් ශූන්‍ය සත්පුද්ගල භාවයෙන් තොර සත්පුද්ගල භාවයක් පැනවිය නොහැකි හුදු ක්‍රියාවලියක් පමණක් වූ මේ ධර්මතාවයට සත්‍යා සත්පුද්ගල භාවයෙන් ඉල්ල බැඳිලා යන පිංගතුනි මේක නවත්ත ගන්න නම් ඇයි මේක නවත්ත ගන්නෙ මේක නැවතුවොත් ප්‍රපංච ගොඩනගන්න ප්‍රපංච ගොඩනගන්නේ කියන්නේ සත්පුද්ගල දෘෂ්ටි ගැලවිලා යනවා සත්පුද්ගල දෘෂ්ටි ගැලවිලා යනකොට සක්කාය දිට්ඨිය දුර වෙන්න පටන් ගන්නවා සක්කාය දිට්ඨිය දුරු වෙලා උද්‍යව්‍ය භංගානුපස්සනා බයිතුපට්ඨාන ආදීනානුපස්සනා වගේ විදර්ශනා ඥාන ඇති වෙද්දී ඒ ඥාන හරහා සත්වයාට පුළුවන්කමක් තියෙනවා මේ භවගාමී ගමනේ කෙලවරක් දකින්න. ඒ භවගාමී ගමන කොයිතරම් දුරකට මේක ප්‍රහාණය වෙනවද කියනවනම් නියතෝ සම්බෝධි පරායන අනිවාරෙන් සුගතිගාමී වෙනවා. අපාය දොර වැහෙනවා. භව හතින් පස්සේ නැවත කාම ලෝකෙ ඉපදීමක් සිද්ධ වෙන්නේ නේ. පාන්න මොන තරම් රැකවරණයක්දනේ. මොන සාරක වරණයක්ද මොනා කරාමද මේ ධර්මතා පිළිබඳව වටහා ගැනීමක් කරලා අන්න අර කියන සමූහ ගණය කඩන්න පුළුවන් නම් දැන් සාමාන්‍යයෙන් සත්‍යයට සමූහ ගණින්නේ පෙන්නේ ඒ සමූහ ගණින් බලපු ගමන් වෙන්නේ මොකද්ද සමූහයක් විදියට තියෙන රූප කලාප වලට මුලා සන්තති සන්තති කියලා කියන්නේ එහෙමයි දැන් ඇති වෙලා නැති වෙන රූප කලාප ගැන ඇති වෙලා නැතිවීම කියන එක ගැන හිතන්නේ නැතුව පවති කාලයක් පවතිනවා වගේ සත්‍යයට තියෙන හැඟීමක් දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ ඕගලන්ට තේරෙන්නේ නැහැ නේ හැමතිස්සෙම වයසට යනවා කියලා. ඕගලන්ට හිතෙනේ අවුරුදු 3කට 4කට පස්සේ බැලුවා මහත් වෙලා වයසට ගිහිල්ලා වෙනස් වෙලා එහෙමනේ. නමුත් සත්වයා හැම නිතරකදීම රූපකලාප අලුත් වෙවි යනවා. එහෙනම් ආමුදුරනේ අපිට පේන්නේ නැත්තේ. එහෙම එකපාර්තම රූපකලාප දිරන්නේ නැහැ පිංගුතුනි. අපි හිතමු 100ක් ශක්තිමත් රූපකලාපයක් තියෙනවා නම් ඒ 100ක් ශක්තිමත් රූපකලාපයේ දැන් අඩු වෙන්නේ චුට්ට 99ක් කරනවා 98ක් කපාට 50ක් විතර ඩබල්ස් ගාලා අඩු වුණොත් එහෙම ඔන්න පේනවා ඒ වයසට ගියා කියලා. එහෙම නැහැ. චුට්ට ටික ටික අඩු වෙලා ගිහිල්ලා කාලයක් ගිහිල්ලා බලනකොට අන්න 30ක් විතර පහළ වෙද්දි තමයි අපිට පේන්නේ. අනේ මගේ රූපකලාප දැන් දිරලා ගිහිල්ලා අපි වයසට ගිහිල්ලා කියලා. අන්නේ සන්තිති වශයෙන් පවතින පැවැත්මටත් සත්වයා මුලා වීම කියන එක सिद्ध කරනවා. ඊළඟට කෘත්‍ය ගණය කියලා කියනවා. කෘත්‍ය ගණය කියලා කියන්නේ මේ දැන් ඒක සිතට සම්බන්ධ වෙන එකක්යි. අපි හිතමු මට මෙතන ඉඳන් කොහේට හරි යන්න ඕනේ. ඒතර මන් නැගිටලා සිවුර හදාගෙන යනවා කියන එක තියෙනවනේ. අන්නේ නැගිටලා සිවුර හදාගෙන යනවා කියන තැන තියෙන්නේ ඇත්තම කතාවකමයි තියෙන්නේ සිත් પરම්පරාවක පැවැත්ම. සිත් પરම්පරාවක පැවතීම. අන්නේ සිත් પરම්පරාවේ පැවතීම කෘත්‍ය වශයෙන් ධම්මවිද්‍ය ස්වාමීන් වහන්සේ වැඩියා. අන්නේ ඔයගොල්ලෝ ගන්නෙ. ඒතර ධම්මවිද්‍ය සාවිද්‍යාංශේ වැඩිය කියන නැත්නම් මේ ස්වාමීන් වහන්සේ අහවලටන්ට ගියා කියන සම්පූර්ණම අර චිත්තුප්පාද ටික සහ වෙනස් වෙවි කී රූපකලාප ටික ඒකත්වෙන් ගන්නවා. ඒකත්වෙන් ගත්ත ගමන් වෙන්නේ ආයි සත්පුද්ගල භාවෙ මුලා වෙනවා. ආරම්මන ගණයත් එහෙමයි පිංගුතුනි අපිට වර්ණ රූපයක් නැත්නම් ඔබට මා මේ පේන්නේ නැවත නැවත විඥාන හට ගැනීම ඇතුලේ. ඒ නැවත නැවත විඥාන හට ගැනීම සත්වයාට දැනෙන්නේ නැති නිසා සත්වයා හිතනවා මම දැක්කා. එතන ඔයගොල්ලෝ මේ පැයම බණ අහගෙන ඉඳලා ඒ පැයේම බණ ඔයගොල්ලෝ එක හිතකට ගන්නවනේ මම පැයක් බණ ඇහුවා. බලන්න එක සංසිද්ධියක් කරා. අන්න ආරම්මන වශයෙන් ඒක සෙපරේට්ලි ගන්න තියෙන එක සෙපරේට් කරගෙන ගන්නේ නැතුව ඒකත්වෙන් අල්ලගෙන ගැනීමක් සිද්ධ කරනවා. අන්නේ ඒකත්වෙන් අල්ලගෙන ගන්න තැන ඉක් බොහෝ දිනෙකට රැවටෙන්න මුලා වෙන්න පුළුවන්කම ලැබෙනවා සත්පුද්ගල භාවයෙන් පිංගුතුනි මේවා තේරුම් ගන්න. අපිට මේවා හැමදාකම ඔබට කියලා දෙන්න පුළුවන් කමක් නැහැ. මේ සසරේ අපි මේ හම්බ වුණේ මහා ලොකු සංදිස්ථානයක.
මේ සන්ධිස්ථානයේදී මේක තේරුම් නොගත්තොත් අපි මේකෙන් එතර වෙලා ගිය දවසට පැහැදිලිද කියන්නේ ඒ කියන්නේ එතර වෙලා ගිය දවසේ ඔගොල්ලෝ හිතනවා දම්මිජසසි නැති වුණා කියලා අපවත් වුණා කියලා. එතකොට ආයිත් ඕගොල්ලෝ සසරේ ඕගොල්ලෝ මොකද කරන්නේ? ඔක්කොලම නිවන් දකින්නකම් අපිට සසරේ ඉන්නත් බෑනේ. ඒක ප්‍රැක්ටිකල් නැහැනේ. අපිට කරන්න පුළුවන් බහුතරයක් අල්ලලා ඔවුන්ට නිර්වාණ මාර්ගය පෙන්වන එක විතරයි. නැත්තම් මේ ලෝකේ ඔක්කොම නිවන් දැකලා අන්තිම කෙනා විදියට මන් නිවන් දකින්නවා කියලා එකක් ලෝකෙ වෙන්නේ. ඉතින් ඒක ඉතින් බොහෝ කාලයක් යන ඉතින් සත්‍යය ඔක්කොම අප්‍රමාදී වෙන්න ඕනි. ඒකයි. ඒක මහා ලොකු කාලයක් පවතින එකක්. කවදක කෙලවරක් තියෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ සන්ධිස්ථානයේ මුලා නොවි මේක අල්ලගන්න. තව ඔබට මෛත්‍රී බුද්ධ ශාසනය තවත් ඒ වගේ බුද්ධ ශාසන දෙකක් තුනක් හතරක් පහක් මේ කාලයේ සමහරකට මේ මනුස්ස ජීවිතයත් එක්ක ලැබෙන්නත් ඉඩ තියෙනවා. ඒ ලැබෙන කීප බුද්ධ ශාසනය ඇතුළේ නුමුත් ධර්මාබෝධය කරන්න මේ ජීවිතේ ඉන්ද්‍රිය ධර්ම වැඩිම වශයෙන් මේවා වඩලා තියෙන්න එපයි. මේවා වඩලා නොතිබ්බොත් කොහොමද ධර්මාබෝධයක් වෙන්නේ? මේවා දැන් මේ බුද්ධෝත්පාද කාලයක අහලා තියෙන්න ඕනේ, පුරුදු කරලා තියෙන ඉවක් තියෙන්න ඕනේ. ඉවක් ඉවක් ඒ ඉවල්ලන්න දැන් මේවා ගැඹුරුයි කියලා අතහරින්නතෝ මේ ඝන කඩන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ඝන කඩන්න යන ගමන එක්තරා ආකාරයකට ලේසිත් නැහැ. ඇයි? මේ මා ලොකු වීරයකින් නිවන් දකින්නාවට එහෙම වීරයකින් නිවන් දැක ගන්න සත්‍යයට එක පාට බෑ. පැහැදිලිද? සත්‍යයට එක පාට මෙහෙම පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. සත්‍ය මේකට ටිකක් මේ දඟලන්න ඕනේ. සත්‍ය මේකට ටිකක් කාලය ගන්න ඕනේ. සත්‍ය මේකට ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න. මම මේ සත්‍ය කියලා කතා කරන්නේ සම්මුතිය ඇතුලේ. ඒ ඉවසීමෙන් වීරයෙන් කොටසින් කොටස කොටසින් කොටස මේක අල්ලගෙන ගියොත් තමයි එයාට ධර්මය යන්තම් හරි අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ ධර්මය යන්තම් හරි අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්න නම් ඉතින් විශාල කැපකිරීමක් කරන්න ඕනේ. ඇත්තටම ආහාරය, නිින්ද, කාලය සමහරක් කාලවලට පැය 24 මදි. ඔබට එහෙම දැනලා තියෙනවද කවදා? පැය 24 මදි. මේක තේරුම් ගන්න යන්න. මේක වටහා ගැනීම කියන එක ඒ තරම් එහාට ගිය ගැඹුරු කාරණාවක්. ඒ තරම් එහාට ගිය බරපතල කාරණාවක්. ඒ තරම් එහාට ගිය විශේෂ කාරණාවක්. ආන්නේ විශේෂ කාරණාව ඇතුලේ හරියට හික්මන කෙනෙක්ට තමයි ඒ හික්මීමත් එක්ක ලබන්න පුළුවන් ප්‍රතිඵල විදිහට සාසනීයක ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම අප්‍රමාදී වෙවි නාම රූප ධර්මතාවයන් පිළිබඳව වටහා ගන්නට යන්න. ඒ එතකොට තමයි ඡන්ද චිත්ත වීරිය විමර්ශා කියන සතර ඍද්ධිපාද ධර්මයන් අපිට උවමනා වෙන්නේ. ඒ නාම රූප ගැන වටහා ගැනීම ඇතුළේ තමයි සතිපට්ඨානිය කියන එක හරියට වැඩින්නේ. පැහැදිලිද කියන එක? ඒකට නාම රූප පිළිබඳව අවබෝධයක් වටහා ගැනීමක් අපිට තියෙන්නුනේ. එතකොට අපි මේ දැන් දිට්ඨේ දිට්ඨමත්ථම් භවිෂ්‍යති සුතේ සුතමත්ථම් භවිෂ්‍යති කියලා අපිට මේක මග නවත්ත ගන්න බෑ. මේක තේරුම් ගන්න. ඒ මේකෙන් වෙන්නේ මේ අපි අම්මා ඉන්නකෝ බැලුවොත් බැලුවා විතරයි, ඇහුවොත් ඇහුවා විතරයි කියලා මග නවත්තා ගැනීමක් නෙමෙයි. වටහා ගැනීම නිසා, අවබෝධ කර ගැනීම නිසා මග නවතිනවා. අන්නෙච්චරයි. ඒ ඔස්සේ ප්‍රපංච ගොඩනගනගේ ඒක ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ලෝභ මූලිකව, ද්වේෂ මූලිකව සිජ්ජනනය කරගන්නේ නැහැ. එතකොට ඇත්තටම කියනවනම් අවිද්‍යාව අනුශී වශයෙන් ප්‍රහීන වුණාට පස්සේ, අවිද්‍යාව කියලා කියන්නේ මේ භවගාමි ගමනේ යථා ස්වභාවය දැනගත්තට පස්සේ අනුසය වශයෙන් තියෙන අවිද්‍යාවත් නැති වෙනවා. අනුසය වශයෙන් තියෙන තෘෂ්ණාවත්, කියන්නේ ලෝභය විස්කම්මන වශයෙන් නෙමෙයි සමුච්ඡේදක් වශයෙන්ම ප්‍රහාණය වෙනවා. දැන්ට දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ගේ බණ ඇසීම තුළ, තදංග වශයෙන් ධ්‍යාන ලැබීම තුළ විස්කම්මන වශයෙන් ඔක්කොම ප්‍රහාණය වෙන්නේ. හැබැයි වටහා ගැනීම ඇතුළේ තෘෂ්ණාව කියනක ප්‍රහාණය වෙන්නේ සමුච්ඡේද වශයෙන්, නැවත හට නොගැනීම වශයෙන්ම ප්‍රහාණය වෙලා යනවා. අන්නේ නැවත හට නොගැනීම වශයෙන්ම දුරු වෙලා යන තෘෂ්ණාව දුරු කර ගැනීමට සත්‍ය වෙහෙස වෙන්න ඕනේ. පිංගතුනි, මෙන්න මේ ඝන හතර කඩා ගන්න කලින් ඇත්තටම මම මේක දැන් පාර පෙන්නන්න. හරිද? දැන් පාරක් ගන්නවනේ හැමෝම. මේ ඝන හතර කඩා ගන්න කලින් ඔබ යන්න රූප ධර්මතා මොනවද කියලා බලන්න. මම මේ කෙන ටික ලියාගන්න. මම මේවා කලිනුත් කියලා දිරතර මේ තමයි ධර්ම මාර්ගයට යන්න අවශ්‍ය කරන කරුණු. පඨවි ධාතුව අධික රූප කලාප 20ක් තියෙනවා. කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ, මන්සං කියලා. මේවා ලියාගන්න. ආපෝ ධාතු අධික 12ක් තියෙනවා. පිත්තං, සෙම්මං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ කියලා. තේජෝ ධාතු අධික 4ක් තියෙනවා. පාචක, පරිදහන ආදී වශයෙන්. වායෝ ධාතු අධික කොටස් 6ක් තියෙනවා. උද්දංග, මදෝගම ආදී වශයෙන්. මෙන්න මේ කියන 42යි. ඊයේ දවස් ඔක්කොම 20යි, 12යි, 32යි, 32යි, 4යි, 36යි, 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 42යි බවට පත් වෙනවා. වායෝ 6යි.
මේ 42 මේ රූප කලාප අතරේ තියෙන අවකාශ ධාතුව කියලා. රූප කලාප අතර අජට ආකාශ නෙමෙයි හිස් අවකාශ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. රූප කලාප අතරේ දෙන අවකාශ රූපය ගැන. අන්‍ය අවකාශ රූපය අවකාශ රූපයක් හැටියට ගත්තාම කොටස් 43ක් ඔබට ඕනයි. ඊළඟට අපි ගන්නවා චක්සු විඥානිය, සෝත විඥානිය, ගාන විඥානිය, ජීවහා විඥානිය, කාය විඥානිය, මනෝ විඥානිය කියන මේ සය විඥානිය ගන්නවා. ඒවත් එක තත් සම්ප්‍රයුක්ත චෛතසික ධර්මයනුත් ගන්නවා. ඊට පස්සේ අපි මේ වගේ ක්‍රියාකාරීත්වය බලනවා. මේ වගේ සත්වෙක් පුද්ගලයෙක් ඉන්නවද, කවුරු හරි කෙනෙක් පහළ වීමක් කරනවද? නාම රූප ධර්මතා වටහා ගැනීම වශයෙන් ඇති කරගන්න ඥානය ඇතුලේ, මේ වගේ ඇතුලේදී තමයි සත්වයාට මේ සත්වයෙක් නෙමෙයි සත්‍ය වශයෙන්ම පවතින මේ මේ එක එක ධාතු අධික රූප කලාප විතරක් කියලා දැනෙන්න පටන් ගන්න. පිඟුතුනි, මේ දේශනාව ගැඹුරුයි. ඇත්තට මා මේ වැනි දේශනාවලට සාමාන්‍යයෙන් සම්මුතිය ගොඩාක් වෙලාවට යන්නේ නැහැ මිනිසුන්ට මේවා එපා වෙන නිසා. හැබැයි දැන් ඔය දැන් දැක්කොත් දැක්ක විතරයි කියලා නවත්ත ගැනීමක් ගැන අහනවනේ. ඒ ඇයි එහෙම කරන්නේ? එහෙම නොකරොත් හැමදාම ආපු සසරිය ආයන්න වෙනවා. පෙර පින් කරපු නිසා මේ වෙලාවේ කවර හෝ ආත්ම භාවයක් ලැබුණාට ලෝකේ මේ පින් ඉවර වෙන දවසක් එනවා. පිපින කියන එක සදාකල් තියෙන්නේ නැහැ පිඟුතුනි. දිමීම සක්විති වෙලා හිට අයත් කඩිය වෙලා උපදිනවා. සක්‍රදේවේන්ද්‍රයා වෙලා හිටපු අයත් කඩිය වෙලා උපදිනවා. එතකොට මේ සාමාන්‍යයෙන් මේ අපි ජනාධිපති වුණා, ගමති වුණා, රකුණා, මේකුණා කියන එක ලොකු කාරණාවක් නෙමෙයි සසරට. මොකද සසර යනකොට මේ කර්ම පැකට් එකත් එක්ක යන්නේ. ඒ කර්මයත් එක්ක යන ජීවිතේ මිදුනේ නැත්නම් මං ආවලාය කියන එක සොඳුරු කතාවක් වෙන්නේ නැහැ සසරට. ඒක මහා අඳුරු කතාව. සොඳුරු කතාව තමයි මේ ඝෝරතර භයානක සසරෙන් මිදෙනවා කියන තැන. සොඳුරු කතාව තමයි මේ ඝෝරතර භයානක සසරේ තතු තේරුම් ගන්නවා කියන එක. මේ සාහසික ඇත්ත, අපිට මේ දේවල් දාලා යන්න වෙනවා කියන සත්‍ය, අපිට මේ දේවල් අතෑරෙනවා කියන යථාර්ථය, අපිට මේ හැමදේම දාලා මෙරලා යන්න වෙනවා කියන යථාර්ථය තේරුම් ගත්ත කෙනා තමයි නැවත වාරයක් සසරෙන් නොයන්න හිතන්නේ. අන්න ඒකටයි අපි මරණ සති වගේ භාවනාවක් මූලිකව ෆවුන්ඩේෂන් එක විදිහට දාලා දෙන්නේ. ඒ හයිය පදනම දාගත්තට පස්සේ, ඒ හයිය පදනම හේතු කරගත්තට පස්සේ, ඒ හයිය පදනම තේරුම් ගත්තට පස්සේ තමයි සත්වයකට පුළුවන්කම ලැබෙන්නේ අර සසර කියන කික්මවන්නනේ. එහෙම නැත්නම් සසර කියන කික්මවන්න සත්වයට පුළුවන්කමක් හයියක් ලැබෙන්නේ නැහැනේ. ඒ දැන් මේ කික්මවන්න රීසන් එකක් තියෙන්නත් එපැයි. අන්න ඒක තමයි රීසන් එක. මොකක්ද? මේ ලෝකයේ කිසිම දෙයක් ස්ථිර නැහැනේ. අස්ථිරයි. අස්සකෝ ලෝකෝ සබ්බං පහේ ගමනියන්. අපිට මේ දේවල් දාලා යන්න වෙනවා. මේ යථාර්ථයේ තේරුම් අරගෙන මිදෙල යන්න ඕනේ වෙච්ච කෙනාට. දැන් මේ මාර්ගයක් හොයන කෙනාට මාර්ගය මේ කියන්නේ. කොහෙවත් ඉන්නේ නැති කෙනාව මාර්ගයට දාන්න කියන බණක් නෙමෙයි. මාර්ගයක් හොයන, සසර දුක තේරුම් ගත්ත, සසරී පීඩාව තේරුම් ගත්ත කෙනෙක්ට කියන මාර්ගයක් මේ කියන්නේ. ඔබ නවත්ත ගන්න ඕනේ දිත්තේ දිත්තමත්තං භවිස්සති කියන තැන. සුතේ සුතමත්තං භවිස්සති කියන තැන. එතකොට එහෙම නවත්ත ගන්න වෙන්නේ මේ කඩාගෙන එන දැන් විවිධ වර්ණනේ. අපි ගත්තාම ලෝකය ඇතුළේ විවිධ වර්ණ, එක එක ලස්සන ඇඳුම්, ලස්සන රූප, ලස්සන කොණ්ඩ විලාසිතා, රවුම් කොණ්ඩ කෝල් කරනවා, කෝල් කොණ්ඩ ඝන කරනවා, ඝන කොණ්ඩ දිය කරනවා, දිය කොණ්ඩ දිය බත් කරනවා. එක එක ඒවානේ මේ ලෝකේ. ඒවා පාට හයියපච්චි බලන්න බෑ. ඉතින් මේවයි සම්මුති වශයෙන් ගත්තාම පොඩි ලස්සනකුත් තියෙනවා නැත්ති නෑනේ. අර ඒ ලස්සන නිසානේ මිනිස්සු ඕකේ කරන්නේ. එතකොට ඕකේ ආස්වාදයකුත් තියෙනවා. ඒකේ රූපේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ඔන්න ඔය ආස්වාදයේ ඉස්සරහා ඒක කඩන්න පුළුවන් හයිය එන්නේ පිංගුතුනේ මේ කියන යථාර්ථය තේරුම් ගත්ත කෙනාට විතරයි. පරමාර්ථමේ වශයෙන් පවතින මේ ආකාරයේ දේවල් ය කියලා තේරුම් ගත්ත කෙනා හැමදාම සසරේ නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙන්න යාට පුළුවන්කම ලැබෙනවා. පිංගුතුනේ මේ ජීවිත ගමනින් එතර වෙනවා කියන තීරණය ගැනීම ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ඒ තීරණය ගැනීමම හරිම දුෂ්කරයි. ඒ තීරණය ගැනීම මේ තරම් දුෂ්කරයි නම් ඒකෙන් එතර වෙන්න කරුණු පාදක කර ගැනීම කියන කීටත් වඩා දුෂ්කරයි. අන්නේ දුෂ්කර කරුණු කාරණා පාදක කර ගැනීම ඇතුලේ තමයි, ඒ දුෂ්කර කරුණු කාරණා පාදක කර ගැනීම ඇතුලේ තමයි, ඒව එකතු කර ගැනීම ඇතුලේ තමයි, ඒව කල්පනා කරන එක ලේසි පහසු කාරණාවක් නෙමේ. රැයවල් එළි වෙනකම් සමහරක් වෙලාවට ওই කසීන භාවනාවන් හිම කරද්දි කසීන මණ්ඩලේ අරගත්තට පස්සේ මම උපමාවක් කියන්නේ. කසීන මණ්ඩලේ ගත්තට පස්සේ ඔන්න දැන් කසීන දිහා බලන් ඉඳලා S2 වහගත්තාම මෙලෝ නිමිත්තක් නැහැ. මොකද මේ සති ගණන් මාස ගණන් බලන් ඉන්න ඕනි යන්තම් නිමිත්තක් වහගන්න. ඒ නිමිත්ත උපදුනාට පස්සේ ඒකට කියන උග්ඝා නිමිත්ත කියලා. කසීන මණ්ඩලෙන් ආපු පරිකර්ම නිමිත්තෙන් ආපු උග්ඝා නිමිත්ත. ඔය උග්ඝා නිමිත්ත එනවා යනවා. ආයි කසීන මණ්ඩලේ දිහා බලන් ඉන්න ඕනි.
බලංගිඳලා බලංගිඳලා ආයි ඇස් දෙකම සමාරක් කරාට දැන් කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ කහ පාට බෝලි තියලා භාවනා කරන්න කොහම මේක ස්විච් වෙලා අපේ ඉන්නේ කියන්නේ කළු පාට බෝලයක් පේනවා කහ පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ දෝෂ හිටින්නේ සමහරුන්ට හැඩේ පේන්නේ නැහැ කියනවා බෝලේ බලන්නේ කොහම පේන්නේ කොටුව ඉතින් මේ වගේ විවිධ දෝෂ එනකොට ඒ දෝෂ සමනය කරගෙන මේක කරනවා කියන එක ලේසි පහසු කාරණාවක් නෙවෙයි බොහෝ අයට මේක එපා වෙනවා බොහෝ අයට මේක මේ කලකිරීමක් ඇති කරනවා බොහෝ අයට මේක බෝරින් අතර කරන කම්මැලිකමක් ඇති කරනවා අන්නේ කම්මැලිකම් කඩාගෙන මේ පාවීම් කඩාගෙන නැගිටින්න පුළුවන් ගමනක කෙලවර තමයි යන්තම් විදර්ශනා ඥානයක් හරි ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ නිසා මේවා කියනකොට දුෂ්කරයි තමයි මේවා කියනකොට අහන් ඉන්න අමාරුයි තමයි මේවා කියනකොට ලේසි නෑ කැඳ එකක් කකුරු කෑල්ලක් එක්ක බොනවා වගේ මේවා කියනකොට කන යමන්ඩෝනේ එෆර්ට් එකකුත් එක්ක නිකන් කන විතරක් දාන් හිටියොත් නිින්ද යනවා මම මේක අහනවා කියන්නේ චිත්ත වීරියකුත් එක්කයි මේකට හිත යොදන්න ඕනේ කන යොදන්න ඕනේ අන්න එතකොට සෝත ප්‍රසාදයේ ත්‍රූ වෙන හැම දෙයක්ම මගේ පිංගුතුනි හරහා එන හැම දෙයක්ම හිත ඇතුළේ තැම්පත් වෙන්නේ ප්‍රතිපත්තිමේ වශයෙන් පරියප්තිමේ වශයෙන් නෙමෙයි ප්‍රතිපත්තිමේ වශයෙන් ඒ ප්‍රතිපත්තිමේ වශයෙන් හිතේ තැම්පත් වෙන හදවතේ තැම්පත් වෙන මේ නාම රූප ධර්මතාවයන්ගේ යථාර්ථය නාම රූප ධර්මතාවයන්ගේ යථාභූත ස්වභාවය මේ යථාභූත ස්වභාවය මගේ රත්තරන් පිඟුතුනි වටහා ගත්ත කෙනාට එයා ජීවිතේ ප්‍රපංච ගොඩනගනගේ යන්නේ නැහැ අපේ ඉස්සරහට කවුරු ආවත් පිඟුතුනි අපි එවත් ඒ කියන්නේ එවත් එක ප්‍රපංච ගොඩනගන්නේ නාම රූප ධර්මතාවයන්ගේ විකෘති මිසක් අපි මොනා කරන්නද කියලා හිතනවා කයට වේදනාවක් නොදෙනව නෙමෙයි ඇතැම් විටක අසනීපයක් අමාරුවක් ඇවිල්ලා හැබැයි අසනීපයක් අමාරුවක් වෙන සෑම අවස්ථාවකදීම අපි බොහෝ විට ඒ කායික වේදනාව යටපත් කරගන්න වේදනානාශකයක් වගේම පාවිච්චි කරන ධර්ම මනසිකාරය වේදනානාශකයකුත් පාවිච්චි නොකරනව නෙමෙයි නමුත් ධර්ම මනසිකාරයෙන් තමයි ඒක බිඳුවටම යට යන්නේ යට යනවා කියන්නේ ඇත්තටම වේදනාව දැනෙනවා ගානක් නැති වෙනවා වේදනාව දැනුණට වැඩ කරන්න පුළුවන් මහන්සි වුණාට බණ කියන්න පුළුවන් මහන්සි වෙන්න වෙන්න බණ කියන්න පත්තියන් වෙනවා හරියට මෙන්ටලි ද මෙන්ටලි නම් බිඳුවට වැටෙන්නේ නෑ මේක ෆිසිකලි තමයි වැටෙන්නේ මේ ෆිසිකලි වැටුණාම පස්සේ බිඳුවට ඒත් වැඩ කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා ධර්ම මනසිකාරය තුළ ජීවත් වෙන කෙනාට අන්න ඒකයි මේ ධර්මතා මනසිකාරය කිරීමෙන් යා මේ ලෝකෙ පැටලෙන්නේ මේ ලෝකෙ මුලා වෙන්නේ මේ ලෝකෙ කාගේවත් කරුණාව දිනා ගන්න යන්නේ නෑ මේ ලෝකෙ කාගේවත් අනුකම්පාව දිනා ගන්න යන්නේ නෑ මේ ලෝකෙ කාගේවත් ප්‍රසංසා බලාපොරොත්තු වෙන්නේ නැහැ. සැප දුකලා බලාබ යසායස නින්දා ප්‍රසංසා මේ අෂ්ට ලෝක ධර්ම මෙයාට එකයි. ආවත් එකයි නාවත් එකයි. හිටියත් එකයි නැතත් එකයි. ඉන්න තැනක් තිබ්බත් එකයි නැතත් එකයි. ඇත්තරම් පිඟඳි මා නිතරම කල්පනා කරනවා දැන් අපිට ඉන්න කුටි තියෙනවා සේනාසන තියෙනවා. මේ ඕවා නැති වුණොත් මොකක්ද මුකුත් වෙන්නේ? මොනවා වෙන්නද අපිට? අපි සැමදා අපිමයි. යථාර්ථයේ තේරුම් ගත්තට පස්සේ මොනවා කියනවත් භෞතික වටිනාකමක් නම් ගොඩනැගෙන්නේ නැහැ පිඟඳි. කොමත් එකයි තිබ්බත් එකයි නැතත් එකයි කියන ජීවිතය ඇතුලේ හරිම මේ සැපසහගත හරිම සනීපසහගත හරිම සුවසහගතව ජීවත් වීමට පුළුවන්කමක් ලැබෙනවා. අන්නේ සුවසහගත ජීවිතයටයි මේ දිත්තේ දිට්ටමත්තම් භවිෂ්‍යති කියන එක. කිසිම ඇලීමක් ගැටීමක් නැතුව යුතුකම කරලා වගකීම් එක්ක ජීවත් වෙලා වගකීම් නිසා යුතුකම් නිසා බෙල්ලවල දාගන්න ගාන්ට නොයවි. යුතුකම වගකීම නිසා ජීවිතේ පරාද වෙන තැනට නොයවි හරියට ජීවත් වෙන මිනිසෙක් වගේ ජීවිතේ විඳගෙන ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙයි. ජීවිතේ විඳගෙන ජීවත් වීම කෙලවර තියෙන අවබෝධයත් එක්ක කැටිවෙච්ච මරණයක් නිසා. ඒ අවබෝධයත් එක්ක කැටිවෙච්ච මරණය ඇතුලේ මිනිහෙක්ට ලබන්න පුළුවන් සැනසීමකුත් තියෙනවා. ඒ සැනසීමට කියනවා නිර්වාණය කියලා. මොකද නිර්වාණී තියෙන සැපය අන්න දැක්කොත් දැක්කා විතරයි, ඇහුනොත් ඇහුණා විතරයි, දැනුනොත් දැනුණා විතරයි. දැන් කියන්නේ මේවා එඟට පතර කායික වේදනාවක් දැනුණත් පිංගත්නි දැනීම මාත්‍රෙම දුර වෙලා යනවා. සෝත විඥානීට යමක් ඇහුණත් ඇහිම් මාත්‍රෙම දුර වෙලා යනවා. ඒවත් එක්ක ප්‍රපංච ගොඩනගන සත්වයන් මැරුණත් පිංගුතුනි සැනසීමක් යාට ලැබෙන්නේ. එයි ඉන්නකුණු ද්වේෂයෙන් ලෝභයෙන් ජීවත් වුණා නම් ලෝභයෙන් සත්තා යේගුයේන පෙත්තිවිසයන් උප්පජ්ජන්. ලෝභයෙන් සත්වයා වැඩිපුර උපදින්නේ ප්‍රේතවිෂයෙන්. ද්වේෂයෙන් සත්තා දෝෂයෙන් සත්තා ද්වේෂයෙන් සත්වයෝ ඡණ්ඩ සදිස මේ බොහොම ඡණ්ඩ වූ නිරේ උපදිනෝයි කියලා සිහිපත් කරනවා. මෝහේන සත්තා මෝහෙන් සත්‍යා බොහෝ විට ගිල මෝහය අධික වූ තිරසන් ලෝකවල උප්පත්තිය ලැබීම කියන එක සිද්ධ වෙනවා. එතකොට කෙනෙක් නිර්වාණ ධාතුව කියන එක වටිනාකම හඳුනාගෙන ඒ නිවන් දැකීම කියන එකේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීමත් එක්ක ලෝකයට විවර වෙන මේ දුක කියන එකේ නිරෝධය කියන එක වටහා ගැනීම. දුක්ඛ නිරෝධය කියන
දැන් ඇත්තටම නිවන කියන එක සාමාන්‍ය සත්වයට ගෝචර වෙන්නේ නැහැනේ බුදු කෙනෙක් පහළුණේ නැත්තම් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමෙන් පස්සේ අපි මේ කතා කරන නිවන කුමක්ද මේවා ගැන ගවේෂණයක් කළේ නැත්තම් ඒ ගැන නිසි ගවේෂණයක සත්වයා හිරුණේ නැත්තම් ඔබට අතෑරින්නේ මහත් වූ ලාභය මහත්ම වූ ලාභය සා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබිච්ච වෙලාවේ අනිවාර්යෙන්ම නිවන ගැන හොයන ඔය රේරුකාණී චන්දවිමල මහානායක මහාම ස්වාමීන් වහන්සේ ලියලා තියෙන නිර්වාණ විනිශ්චය කියලා රතුපාට පොත අරන් කියවන්න අනිවාර්යෙන් එතකොට නිවන කියන එක ප්ලැට්ෆෝම් එකක් නෙමෙයි නිවන කියන්නේ තත්වයක් නෙමෙයි නිවන කියන්නේ අතරම තත්වයක් නිවන කියන්නේ තත්වයක් නෙමෙයි තත්වය මොන තත්වයක්ද ලෝකේ තියෙන කාරණා දෙකයි එකක් දුක එකක් දුක්ඛ නිරෝධය ස්කන්ධවල නැති කිරීම කියන්නේ නිවනයි ඉතින් මේ ලෝක සත්වයන් මේ ඉන්න යම් තාක් ජීවියෙක් ඉන්නවා නම් ඔය කුචු පුචු ගාන කුරුල්ලගේ කිරිල්ලගේ ඉඳන් බහු බහු ගාන බල්ලගේ ඉඳන් නෑව් නෑව් ගාන පූසගේ ඉඳන් උඹෑ කියන හරකගේ ඉඳන් සත්ත්ව භාෂාවෙන් කතා කරන අපි සියල්ලෝම දවසක නිවන් දැකගත යුතුමයි දවසක නිවන් නොගිය හොත් දවසක නිවන් නොගිය හොත් ඒ දවස වෙනකන් අන්නේ දවස වෙනකන් සත්වයාට සසිර දුක් විඳින්න වෙනවා මේ තියෙන සැප සම්පත් යාන වාහන ගෙවල් දරවල් මේවට මුලා වෙලා පිංගුතුනි ජීවිතේ නාස්ති කරගන්න එපා බුද්ධෝත්පාදයක් වූ කාලයක් මේක බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණු කාලයක් මේක ධර්ම රත්නයේ ලෝකෙ වැඩ සිටින කාලයක් අදට බලන්න පිංගුතුනි දැන් අපි ගාව තියෙන ධාතුන් වහන්සේලා මේ බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලානේ දෙයි හාමුදුරුවනේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ එකෙනෙක්ට සැකයක් එනවා ඇති අනේ ඔවා ඇත්තම ධාතුන් වහන්සේලාද කවුද දන්නේ පිංගතුනි ඔබ නිකන් හිතන්නේ මේ ලංකාවේ ඇතුලේ වහලා තියෙන කරඬුවක් අරිනකොට ධාතුන් වහන්සේලා වැඩලා නම් ඔබ හිතන්නේ අර කරඬුවේ ඇතුලේ පිත්තල පැටව ගන්නවා කියලා ඔබ ඒ තරම් අඥානද මෙහෙමයි ඕගොල්ලොන්ට සමහරක්කට මේවා වෙලා නැතිව ඇති මේවා කියනකොට විකාර වගේ පේනවා ඇති නමුත් මේ යථාර්ථ මේ ශාසනේ ඉඳලා අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් අපි මේවා අපේ දැසට දැකලා තියෙනවා මේ දැන් ඔබ දැකලා තියෙනවද ජලනන්දන පිරිත කියද්දී සූත්‍රය කියද්දී මේ වතුර නටනවා මෙහෙම දහස්පාර පිරිත කියද්දී වතුර ඉතිරිලා මුට්ටියෙන් බිමට වැටෙනවා අපි අපේ දැසින් දැකලා තියෙනවා දහස්පාර පිරිත කියද්දී එහෙම වෙන බව දැන් ඕගොල්ලෝ මේව දැකලා තියෙනවා අන්න එතකොට දැන් ඕගොල්ලන්ට සැකයක් එනවා නෑ මේ ආමුදුරනේ ඔවා යන්න ඔවා කිල්ල කියන අර අඥාන අන්ධ බාලයන්ට නෑ පිංවතුනි මේව වෙනවා ඔය මට මතකයි ඒ කාලේ හිටිය පුළුන් කෑල්ලකට ගිනි අවුලනවා මේ එක්තරා මන්ත්‍රයක් හෝ කුමක් හරි භාවිතා කළා මම එකපාරක් දැක්කා දැසි පුළුන් කෑල්ල මෙහෙම තියාගෙන ගිනි අවුලුවා සෙනසුණු කීතිය ස්වාමීන් වහන්සේන මේ එතකොට ඒ ගිනි පිරිත කියලාද කියලා අහන්න එපා නෑ ඒක නම් වෙන තිරස්චින්න විද්‍යාව පාවිච්චි කරලා කරපු එක තිරස්චින්න විද්‍යාවක් කියලා මං කිව්වේ මේ සාසනින් පරිබාහිර මොන හරි එකක් පාවිච්චි කළා නමුත් ලෝකේ ඇත්ත තියෙනවා. දැන් අපි මම කවදාවත් සාහසික වෙන්නේ නැහැ මේ භූතෙක් ඇවිල්ලා වැහිලා ඉන්නවා ඔන්න කෙනෙක්ට. ඇවිල්ලා මෙතන වැටෙනවා. වැටුණාට පස්සේ අපි දැන් කියනවා අනේ ඔන්න ඔය භූතෙක් අනේ යන්න මොන නෑ භූතියෝ මිනිස්සුන්ට වැහෙනවා. يعني හොල්මන් කවද? අර නිය යක්ෂ ප්‍රේතාත්ම බව ඒව වැහෙනවා. ඉතින් බුද්ධ කාලේ එහෙම උනේ නැද්ද? ඒ සමහරක් වෙලාවට ඒ වගේ මිනිස්සු හොයාගෙන යනවනේ ඔය කට්ටඩි මහත්තුරු එහෙම. දැන් මම කියන්නේ එපාම කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය වුණා. දැන් එක වෙලාවක රසූකර ඌරෙක්ගේ ලේ බොණ්ඩේ ඕනිය කියලා දුන්නා ගෙනල්ලානේ. ඒතර යක්ෂාරූඪ වූ කෙනාට ඇවත් නැහැ. අමනුෂ්‍යෙක් ආරූඪ වෙච්ච නිසා ඇවත් නැහැ යාට. බලන්නකො ලස්සන. මනුෂ්‍ය ලේ බිව්වයි කෙනෙක් නේ. එයාට යක්ෂෙක් ආරූඪ වෙච්ච නිසා ඇවත් නැහැ. ආන්න එහෙම පිටකතනේ. ඉතින් මේ සාසනීය විහිදිලා ගිය සාසන. මේ ලෝකෙ මහා පුදුමයි. ලෝකෙට පුළුවන් එක එක දේවල් කරන්න. මේ පටවි අපිට දැන් බිත්තියක් මැද්දෙන් යන්න බැරි වුණාට ඒ අදාළ ධාතු සමනය කර ගැනීම වශයෙන් යම් කිසි ධානයක් වැඩුවොත් බිත්තිය මැද්දෙන් යන්න පුළුවන්. ඒ කොහොමද කියලා බලන්න ඕගොල්ලෝ අර දූගෙන කියලා බිත්තියක වදින්. ඒතර ඔබට තේරෙයි ඔබට යන්න බැරි බව. යන්න පුළුවන් අය හිටියා. ඕගලන්ට මතකද අර පොඩි කාලේක චිත්‍රපටියක තිබ්බා මේ කණුවක් අස්සෙන් වෙනම වේදිකාවකට යන සිද්ධිය. ඕවකට අරගෙන බලන් හිටිය ඇත්ත කියලා නේ. දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නේ මේ සාසනෙත් මේවා කියන්නේ අරවට අනුගන්නේ. ඒවත් ගන්නෙත් සාසනීය මුල් කරගෙන. සාසනීය තුල තමයි පළවෙනියට මේ 이르දි ප්‍රතිහාරය පෑම කියන එක සිද්ධ වුනේ. ඒතර මේ වගේ මහා විශාල සාසනයක එකතන කෙරවීම කියන එක සිද්ධ කරන්න එපා.
ඒකයි මට කියන්න ඕනේ. ඉතින් ඔබට ලැබිලා තියෙන මිනිසත් භවයක් ඒ මිනිසත් භවෙන් ප්‍රතිඵල නෙලා ගන්න අනිවාර්යෙන්ම මේ වටහා ගැනීම සිදු කළ යුතුමයි. ඒකට අර දිට්ඨි දිට්ඨමත්තං භවිෂ්‍යති කියන තැන අවබෝධය ඇති කරගන්න නාම රූප ධර්මතා පිළිබඳව මනාව දැකලා මූලික වශයෙන් සම්පති සමූහ කෘත්‍ය ආරම්භන කියන මේ ඝනවෙන් කරලා ආන්නේ ඝන බිඳීම් වශයෙන් දකින නාම රූපයන්ගේ යථාභූත පැවැත්ම දැක්ක කෙනාට මේ ජීවිතයේ පිඟුතුනි නිර්වාණ අවබෝධය ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ බව සිහිපත් කරමින් අදට ධර්මදේශනාවට කාලය ඉක්මලා ගිහිලා තියෙන නිසා ධර්මදේශනාව අවසන් කරන්නට සූදානම් වන්නේ අද දවසේ මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ ධර්මදේශනාවට කලින් නම් සිහිපත් කළ ජයන්ති අල්විස් මහත්මිය ප්‍රධාන අරමුණු වශයෙන් වසරකට පෙර පරලෝස සැපත් වාද්දුව දෙල්දුව පදිංචිව සිටි W මාසලින් අල්විස් සහ ඩීමන් අල්විස් යන දයාභර දෙමව්පියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දානමී පින්කමක් සිද්ධ කිරීම ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. මිට වසරකට පෙර පරලෝ සැපත් වාද්දුව දෙල්දුව පදිංචිව සිටි W රොසලින් අල්විස් සහ M ඩේවිඩ් අල්විස් ආදරණීය මව්පිය දෙපළට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන අද දවසේ මේ දේශනාව සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. සෙසු අරුමුණු වශයෙන් සිහිපත් කරලා තියෙනවා රෝගී තත්ත්වයේ පසුවන වයලට් අක්කාට සහ පවුලේ සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා. විවිධ හමුදා සේවී නියුතු රංගන නුවන් පුතුට රැකිරක්ෂා කටයුතු දිනුනුව ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ගයන් දුෂ්‍යන්ත මහත්මයතුළු දේශකයන්න් වහන්සේට පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පිඟතුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය සීලම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. උතුම් නිවනින් සුවසේම නිවි යන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා, පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වේර විහාර ගම්දනව වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙත්වා. මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු ධර්ම දේශනාව අවසන් කරන්නට. එත්තාවතා ච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඊශ්‍රායලයේ සිට ජයන්ති අල්විස් මහත්මියගේ පින්බර දායකත්වයෙන් යුතු සිදු කරනු ලැබූ ධර්ම දානමේ පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමේ කුසලයේ අනුභවයේ බලයෙන් ජයන්ති අල්විස් මහත්මියගේ සියලු සත් ප්‍රාර්ථනාවන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමු. එමෙන්ම ඇයට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට, 0718575713 දුරකථන අංකයට WhatsApp, Viber, Imo මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න.